සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. සුපින්වත්නි, බුදුදහමේ අවධාරණය කරන්නේ පුද්ගලයාගේ ධනය, බලය හෝ කුලය නොව මිනිසා තමන්ගේ සිත් තුළ වගා කරගන්නා උසස් ගුණධර්ම කරුණාව, දයාව, මෛත්‍රිය වැනි මානුෂික ගුණධර්මයි. මේවා වර්ධනය කර ගැනීම පුද්ගලයාගේ ජීවිතයට විශාල අධ්‍යාත්මික ශක්තියක් වන අතර එය දස සංයෝජනයන් බිඳ රහත් ඵලය ලැබීමට පවා උතුම් වන කරුණ බවට පත් වෙනවා. මේ නිසා ඒ මනුගුණතම් වර්ධනය කරගනිමින් උතුම් ධාර්මික දේපලතක් ගත කරන්නට සුපින්නත් අපි ඔබ සියලු දෙනාටම මඟ පෙන්වා දෙන බෞද්ධ හගුවන් විදුලියේ දායකත්ව සද්ධර්ම ශාස්නාව දෙල්ගොඩ නාරංගුල ගුණරතන සම්බෝධි සතහම් සෙවන පරිශ්‍රයේ සිට ආරම්භ කරනටයි සූදානම් වන්නේ. සුපින්නත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ප්‍රයත්නම වෙනුවෙන් මේ උතුම් පරිශ්‍රයට වැඩම අවතාල මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු ආයතනාධිකාරී පූජ්‍යපාද උඩුතුම්බර විජේකිත්ති අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපේ සාදු නදනම් වා පිළිගනිමු. සාදු හෝ සාදු හෝ සාදු. එසේනම් සුපින්නත්නි, අපි සියලු දෙනාම මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සාදුනාදක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු හෝ සාදු හෝ සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံပိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමවන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛා පතං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සතු සතු සතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි
නිරාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතෝ 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 පංචමේ ආවුසෝ අඝාත පටිවිනයා යත් බික්ඛුනෝ පන්නෝ අඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බා ඛතමේ පංච සතෝ 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 සදෙහිති වාසනාවන්ත පින්වත්නි මේ වෙලාවේ බෞද්ධ ගුවන් විදුලියේහි දායකත්ව ධර්මානුශාසනාවක් වෙනුවෙන් මැදිරියට එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම වගේම පහසුවෙන් මෙහෙම එකතු වෙලා ධර්මයේ අහන්න බැරි අය වෙනුවෙන් තමන්ගේ නිවසේ ඉඳලා ආලින්දේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරලා දෙන්නට ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. නමින් මිය පරලොව ගිය හැම දිනමත් පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා ධර්ම ශ්‍රවණය කරන හැමත උතුම් ධර්මව බෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් බණහන්න කවුරුත් එකතු වෙන්න ඕනේ. සදහවතුනි කොසල් මහා රජතුමා කියලා කියන්නේ නිතර බණහන ඔබ හොඳට දන්නවා සම්බුද්ධ ශාසනයේ තා ප්‍රධාන රජ කෙනෙක්. කොසල් මහා රජතුමා නිතර බුදුරජාණන් වහන්සේ බලන්න යනවා හමු වෙන්න යනවා. නිකම්ම ගිහිල්ලා අල්ලාප සල්ලාප කතා කරලා එන්නේ නැහැ. කොසල් මහා රජතුමා ගිහිල්ලා Tamanට තියෙන ප්‍රශ්න නොතීරෙන දේවල් නොදැනෙන දේවල් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසනවා. දිනක් කොසල් මහා රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස තමන්ට අයහපතගෙන තමන්ට දුක විපත පිණිසම පවතින කෙනෙක් තුල නිතර නිතර පවතින කාරණා තියනවද කොයි තරම් දුරට මේ කාරණා තියනවද කියලා කොපමණ ප්‍රමාණයක් තියනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි තමන්ටම අයහපත තමන්ටම දුක තමන්ටම විපතක් ඇති කරන කාරණා කොච්චර තියනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් කොසල් මහ රජතුමා විමසනවා. සදහවතුනි බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජතුමාට කියලා දෙනවා රජතුමනි රාගය ද්වේෂය මෝහය කියන මේ කරුණු කෙනෙක්ට අයහපත පිණිසම පවතිනවා දුක පිණිසම පවතිනවා තමන් තුලින්ම හට අරගෙන තමන් තුලින්ම මත වෙලා තමන්ටම මහා පුදුම විපතක් කරන කරුණු කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මොනවද මේ කරුණු තුන? රාගයයි, ද්වේෂයයි, මෝහයයි. තමන් තුලින්ම උපදිනවා, තමන් තුලින්ම මතු වෙනවා. මේ මතු වෙන කරුණු තමන්ට අයහපතම කරනවා. තමන්ට විපතක් දුකක්ම ඇති කරනවා. ඒ අතර ප්‍රධානයි රාගයයි, ද්වේෂයයි, මෝහයයි. මේ කරුණු චිත්ත අභ්‍යන්තරයේ තුල හටගන්න දේවල්. බාහිරව තියෙන දෙයක් නම් දැනගත්ත ගමන් ගලවලා අයින් කරලා වීසිකලා දාන්න පුළුවන්. එහෙම නේද?
බාහිර තියෙන දෙයක් නම් මතුපිට තියෙන දෙයක් නම් අපිට පුළුවන් අතින් ගාල්ලා හරි වීසි කරලා දාන්න. හැබැයි මේ කරුණ ඇති වෙන්නේ අභ්‍යන්තරව ආධ්‍යාත්මය තුළ. එනිසා මෙන්න මේ ආධ්‍යාත්මය තුළ පවතින කරුණු හඳුනාගෙන දුරු කිරීම මහත් වූ අසීරු කරුණක් වෙනවා. ඒ අසීරු කරුණ අතර අපි ජීවිතයේ අපතුලින්ම ඇති වෙලා අපට විපතක් කරන දුකක් ගෙන දෙන කාරණාවක් ගැන අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණ තමයි දේශය කියලා කියන්නේ. මොකද්ද මේ කරුණ? දේශය කියන්නේ තරහව, අකමැත්ත, අහිත, නොහොද. ඕන වචනයක් දාගන්න පුළුවන් නේද? දේශය. දැන් මේ දේශය කියන කාරණාව පින්වතුනි කෙනෙක් දේශයට යටත් වුණොත් එහෙම එයාට තමන්ගේ යහපත පේන්නේ නැහැ. බලන්නකෝ මේ කියන කරුණ වලට ඔබට එකඟ වෙන්න පුළුවන්ද කියලා. අපි දේශයට යටත් වුණොත් එහෙම අපේ යහපත වෙන්නේ නැහැ. ඒ වගේම තව කෙනෙකුගේ යහපතක් සිද්ධ වෙන්නේ නැහැ, සිද්ධ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දේශයට අපි යටත් වුණොත් එහෙම අපේ යහපත මැකිලා යනවා. තව කෙනෙකුගේ යහපත අපි නැති කරනවා. ඒක තමයි දේශයේ ස්වභාවය, ආධිනවය. ඒ විතරක් නෙවෙයි සුචරිතවත් බව දුෂ්චරිතවත් බව හඳුනන්නේ නැතු වෙලා යනවා. දැන් කෙනෙක් තුළ නිතර නිතර කිපෙන ස්වභාවයක් තියෙනවා නම්, තරහ යනවා නම්, ද්වේෂය තියෙනවා නම් එයා සුචරිතවත් කෙනෙක්ද? මුළු ලෝකෙම ප්‍රිය කරන්නේ, ගරු කරන්නේ, කැමති වෙන්නේ සුචරිතවත් කෙනෙකුට මිස දුෂ්චරිතවත් කෙනෙකුට, දුසිරිතෙහි ගත කරන කෙනෙකුට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙනම් දේශය ඇති වුණොත්, දේශයට අපි යටත් වුණොත් සුචරිතවත් බව නැති වෙලා යනවා, දුෂ්චරිතවත් බවමයි ගොඩ නැගෙන්නේ. එයි දේශය තුල කුසල් ඇති වෙන්නේ නැහැ. දේශය තුල ඇති වෙන්නේම අකුසල්. තරහව තුල පලිගැනීම, ක්‍රෝධ කිරීම, වෛරය, මේ වගේ සිතුවිලි ඇරෙන්න නේද? කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි සිතුවිලි කාට හරි එනවද තරහ ඇති වුණ වෙලාවේ? ආ, තරහක් ඇති වෙලා කිපිලා ඉන්න වෙලාවට සූපත් වේවා කියන සිතුවිලි දෙන්නේ. නැසේවා, නැති වේවා බලන්නකෝ නැද්ද කියලා. මේක ස්වභාවයක්. එතකොට තමන්ගේ යහපතත් මැකෙනවා, අනිත් අයගේ යහපතත් නැති කරලා දානවා, සුචරිතවත් භව නැති වෙලා යනවා, දුෂ්චරිතය බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා පින්වතුනි එක දේශනාවකදී, දෝසෝකෝ භික්කවේ අන්ධකාරෝ. මහණෙනි, මේ ලෝකයේ තුල ඊටාම භයානකම අන්ධකාරයක් තමයි දේශය කියලා කියන්නේ. දැන් අන්ධකාරය කියලා කියන්නේ අඳුරනේ නේ, නොපෙනෙනවා කියන එක. දැන් සාමාන්‍යයෙන් ඉන්ද්‍රියක් හැටියට නේද ඇහැක් කෙනෙකුට ලැබෙනව වෙන්න පුළුවන්. මෙතනදී මේ අන්ධකාරය කියලා කියන්නේ එහෙම මේ ලැබිලා තියෙන ඇහැට නෙවෙයි, නුවණස නැති කරලා දානවා. මාංශවලින් හැදිලා තියෙන මේ ඇහැ නෙවෙයි, නිවරදිව දකින්න පුළුවන් නුවණස නැති කරලා දානවා. කෙනෙක් නිතර නිතර කිපෙනවා නම්, තරහව ද්වේෂය එයා තුළ ඇති වෙලා තියෙනවා නම් මොකද්ද නැති කරලා දාන්නේ? නුවණස නැති කරලා දානවා. බලන්නකෝ මේ ද්වේෂය අපට අපේ ජීවිතේ කොයි තරම්නම් ලොකු විපතක් හානියක් කරනවද කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බණහන, ඔබ දන්නවා දෙවිවරු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. කොයි වෙලාවටද ඉන්නේ? බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ දෙවිවරුන්ට මුණ ගැහෙන්න කාලයක් වෙන් කරලා තිබුණා. අහලා තියෙනව නේද? ජේතවනං ඕභාසෙත්වා නේද, බබළුවාගෙන වර්ණවත් ආලෝකයේ විහිදුවාගෙන දිව්‍ය සමූහයෝ දිව්‍ය රතවලින් ඇවිල්ලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන. ඔහොම එන දෙවිවරු අතර දේව පුත්‍රයෝ පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි අපට සැපසේ නින්ද යන්නේ නැහැ. මොකක්ද අහන්නේ? සැපසේ නින්ද යන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද? සැපසේ නිදාගන්න පුළුවන් වෙන්නේ කොහොම වුණොත්ද? ශෝක නොකර ඉන්න පුළුවන් වෙන්නේ කොහොම වුණොත්ද? කවුද මේ අහන්නේ? දේව පුත්‍රයෝ කාගෙන්ද අහන්නේ? බුදුරජාණන්. දිවිවරුන් තිල දින ප්‍රශ්න බලන්නකෝ. එහෙනම් නින්ද යන්නේත් නැහැ, ශෝකයත් ඇති වෙන ඔන්න දිවි ලෝකේ ස්වභාවය.
දැන් ඔබට ඔබේ ජීවිතයේ තුල එහෙම හොඳට නිින්ද යන්නේ නැත්තම් සුඛං සුපති නේද අපිට ඒක තියෙන්න ඕන හොඳට නිින්ද යන්න ඕන නිින්ද නොයනවනම් භාග්‍යවතුන් වහන්සේ අර දේව පුත්‍රයන්ට කියලා දෙනවා නිින්ද නොයනවනම් නිින්ද යන්න තියෙන හොඳම ක්‍රමේ තමයි මොකද්ද පුච්චල දාන්න කියලා කෝ හලු කරලා දාන්න කෝ ක්‍රෝධය ද්වේෂය අයින් කරලා දාන්න කෝ එතකොට හොඳට නිින්දයි කියලා කෝ මේ දෙවි උරුන්න කියන්නේ දේශය අයින් කරලා දාන්න කියලා කෝ ක්‍රෝධය අයින් කරලා දාන්න කෝ එතකොට ශෝක නොකර ඉන්න පුළුවන් කියලා කිව්වා බලන්නකෝ එනිසා මේ දේශය කියලා කියන්නේ විස මුල් හැබැයි අග මදු මී පැණි තියෙන අපිය මුලාවටපත් කරන තරහව ඇති වෙනකොට දැන් අපි අර කතාවට කියන්නේ ඇවිලෙන ගින්නට මොනව දාන්නද වැඩියෙන් කට්ටින්නේ වහා හරි අපූරු ගැමි කියමන් නිකමට හදපුවද නෑ එහෙම අය වැඩි හැබැයි ගින්නක් ඇවිලෙනකොට නිවන්න උත්සාහ කරන අය හරි අඩුයිනේ එනිසා අද මේ දේශනාව තුළ අපි කාගෙන්වත් අය ගින්න නිවා ගන්න උපකාරයක් ගන්න ඕනේ නෑ තමන් තුළ ඇති වෙන තමන්ව දවා හලු කරලා දාන දේශය නැමැති මේ ගින්න හඳුනගෙන දුරු කරලා දාන්න පුළුවන් දේශනාවක් ඇසුරෙන් ධර්ම කරුණු ටිකක් ඔබේ ජීවිතයට එකතු කරන්න තමයි මේ වෙලාව යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය කියන ධර්මගාන්ත්‍රයේ. ඒත් අහලා තියෙනවනේ ඉතින් මේ අංගුත්තර නිකාය ධර්මගාන්ත්‍රවල කරුණු 2 3 4 5 බැගින් එක එක නිපාතවලට අදාළ දේශනා තියෙනවා. මේක තියෙන කරුණු 5 බැගින් තියෙන කොටසටයි. මේ දේශනාව ද්විතීය අඝාත පටිවිනය සූත්‍ර දේශනාවයි. මොකද්ද නම? ද්විතීය අඝාත පටිවිනය සූත්‍ර දේශනාව. ද්විතීය කියලා කියනකොට දෙක. ඒ කියන්නේ එකක් තිබිලා තියෙනවානේ. හා. ඔව්. මේකෙදි කියලා දෙන්නේ සම්පූර්ණයෙන්ම. අඝාත කියලා කියන්නේ අඝාත කියලා රෝගයකුත් කියනවනේ අපි නේද? මෙතන අඝාතය කියලා කියන්නේ අකමැත්ත, ද්වේෂය, තරහව දුරු කරලා දාන්න පුළුවන් ආකාරයක් ගැන සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවක්. දැන් මේ තරහව, දේශය, ක්‍රෝධය, එව නැත්තම් මේ අකමැත්ත, චිපුණු බව ඔබට ඔබේ ජීවිතයේ යම් අවස්ථාවක ඇති වෙනවා නම් කොයි වගේ කරුණු නිසාද එහෙම දේශයක් තමන්ගේ හිත තුල ඇති වෙන්නේ. උත්තරයක් පැහැදිලිව තියෙද මෙන්න මේක නිසයි ඇති වෙන්නේ කියලා. ඒක හේතුවක් නෑ. හැබැයි ජීවිතයේ යම් දෙයක් අරමුණු වෙනකොට අපි අකමැති දෙයක් හිත ඇතුල සැඟවිලා තියෙන මේ කෙලෙස් හරියට අලු යට තියෙන ගිනි පුපුරු වගේ එකතු වෙලා අන්න ඊළඟට දැවෙන්න හවුලන්න පටන් ගන්නවා. ඔක නේද ස්වරූපය. එතකන් කාතුලවත් දැන් මං ඔබෙන් ඇහුවොත් ඔබ තුල ඉවසීම තියනවද කියලා මොකද්ද දෙන උත්තරේ? ආන්දරනේ අපිට ඉවසීම ඒකට පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ කොහොමද කියලා. තියනවද කියලා සැබෑවටම බලා ගන්න නම් ඔය හැමෝම කියනවා එහෙම තියනවා කියලා. ඉතින් සමහර ඇත්තෝ ඇවිල්ලා කියන ආන්දරනේ අපි නම් ওই කාටවත් තරහ කරන්න වෛර කරන්න එහෙම යන්නේ නැහනේ. ඔමින්නකොට ආයෙත් අපි ගාවටම ඇවිල්ලා කියනෝ ඔය හදිසි අනතුරක් එහෙම වෙලා රෝහලක වැටිලා ඉන්නකොට අන්න ඇවිද ගන්නත් බැහැලු දැන් දවස් ගාණක් සිහියත් නැතුවලු ඉන්නේ ඔය නම් ඉතින් අපිට කරපු දේවල්මයි තමයි අපි එහෙම වෙන්න කියලා නම් හැබැයි කතාවට ගියාම නම් තරාවක් ඇත්තේම නැහැ කියලා තමයි කියන්නේ නමුත් බලන්නකෝ හිත යට මේ සැඟවිලා තියෙන දේවල් අවස්ථාවක් ආපු ගමන් කොහොමද කියන්නේ අපි නම් ඔහොම වෙන්න කියලා හිතුවෙත් නැහැ හැබැයි ඔය නම් උනේ අපිට කරපු කීප දේවල් මේක ස්වરૂපය අපි හිතනවා අපට එහෙම නෑ කියලා. නමුත් මතක තියාගන්න මාර්ගඵල නිවන් දකින කම්ම නේද? මහ රහත් භාවයට නිවන් අවබෝධ ඇති කරගන්න කම්ම ඕනම කෙනෙක් තුළ දේශය කියන දේ ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් අනුගමනය කරන්නේ අපි දක්ෂ වෙන්න ඕනේ, අපි උත්සාහවන්ත වෙන්න ඕනේ, අපි සමත් වෙන්න ඕනේ. දේශය දුරු කරන්න පාලනය කරන්න. එහෙම නොවුනොත් සසර බොහෝ දුක් විඳින්න අපට සිද්ධ වෙනවා. සතර අපායට වැටෙන්න අපට සිද්ධ වෙනවා. ඔය ඇත්තෝ හුඟක් දන් දෙනවා.
සමහර විට දන් දීලා දේශිතක් ඇති කරගත්තොත් දානෙන් ලබන ඉහළ ආනිසංසය අපට ලබන්න පුළුවන් වෙනවද? බලන්න හොඳට හිතලා. සිල් සමාදන් වෙන්න යනවා. ඒ අතරතුරේ දේශිතක් ඇති වුණොත් සීලෙන් ලබන ඉහළ ආනිසංසය අපට ලබන්න පුළුවන් වෙනවද? නෑ. අපේ ජීවිතේ දේශය අපට බොහෝ දේවල් අහිමි කරලා දානවා. දැන් සමහර විටකදී බලන්නකෝ යම් කරුණකට තරහවක් ඇති වෙනවා. දැන් ඔබට යම් කරුණක් අරබෙහා තරහවක් ඇති වුණොත් මට ඒක කොහොමද දකින්න පුළුවන් වෙන්නේ? ඔබේ සිතුවිලි මට දකින්න පුළුවන්ද? හිතේ දැන් ඔන්න තරහවක් ඇති වෙලා තියෙන කියලා එහෙම දකින්න පුළුවන්ද? කොහොමද දකින්නේ? එක්ක ක්‍රියාවෙන් ඒ තරහව පේන්න ඕනේ. එහෙම නැත්නම් වචනයෙන් ඒ තරහව එළියට එන්න ඕනේ. බලන්නකෝ. සමහර කෙනෙක් වචනයෙන් එළියට දාන්නේ නැතු වුණාට මොනවායිද? හැඟීම් වලින් තරහව පෙන්නනවා. ඇස් දෙක වෙනස් වෙනවා. මූණ නිකන් පුළුටු වෙලා යනවා. නේද? පය ටිකක් වැඩිපුර සද්දෙන් එහෙට මෙහෙට ගස්සනවා. කට කොනකින් තමයි වචන පිට වෙන්නේ. හුස්ම ටිකක් වැඩියෙන් වේගෙන් එහෙට මෙහෙට යනවා. ඔන්න තරහව දකින්න පුළුවන් වෙන තැන. හැබැයි පෙන්වන්නේ නැහැ. සමහර විටකදී කෙනෙක් තුලින් වචන වලට පරිවර්තනය වෙලා අහන් ඉන්න බැරි, නැවත වතාවක් ආය හදාගන්න බැරි, කොච්චර හැදුවත් තිබුණු තැනටපත් වෙන්නේ නැති වචන ප්‍රකාශ වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට කියලා දෙන දැන් මේක උනාට පස්සේ හුඟක් දෙනෙක් කම්පා වෙනවා. අයියෝ, එහෙම නොවුනනම් හොඳයි. වැඩි දෙනෙක් අපෙත් එක්කත් ඇවිල්ලා කියන ඔය සිරගෙවල් වල එහෙම සිපිරිගෙවල් වල සිර දඬුවම් විඳින අයට දේශනා හැම කරන්න ගියාම ළඟට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ඒ වෙලාවේ මට පුළුවන් වුණා නම් තව එක විනාඩියක් ඉවසන්න. එහෙම කියපුවා අනන්තවත් ඉන්නවා. මගේ අතින් මේ අපරාධය වෙන්නේ නැහැ කියන අය ඉන්නවා. හාමුදුරුවනේ එදා ඒ තැනට මං නොගියනම් අද මම මෙතන දුක් විඳින්නේ නැහැ කියලා කියනවා. මතක තියාගන්න. සමහර තැන්වලදී අපි නොවිමසා ක්‍රියා කළොත් පසු අපි කොයිතරම් විමසුවත් ඒක අපට හදාගන්න බැරි වෙනවා. එහෙම නේද? ඒ නිසා උනාට පස්සේ නොඋනනම් හොඳයි. එහෙම නොවෙන්න තිබුණා. තව වතාවක් හිතන්න තිබුණා. මේ වචනේ කියන්න කලින් තව වතාවක් හිතලා කතා කරන්න තිබුණා. පසු විපරම එන්න කලින් අපි අපේ ජීවිතේ පසුතැවීමකට නොයන්න සෑම තැනකදීම තමන් තුලින් හටගන්න මේ දේශය තමන් තුලින්ම දුරු කරවා දාන්න අපි අපේ ජීවිතේ දක්ෂ වෙන්න ඕනේ. දැන් මේ අඝාත පටිවිනය දේශනාව ගැන සඳහන් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙනවා. මේ දේශනාවේ නම තමයි අඝාත වත්තු කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඕනෑම දෙයකට වස්තු බීජයක් තියෙන්න ඕනනේ, කරුණක් තියෙන්න ඕනනේ. දැන් බලන්නකෝ, දේශය ඇති වෙන්න හේතු වෙන වස්තුව ගැන කියනවා. කොයි කොයි කරුණවලදීද තරහව ඇති වෙන්නේ කියලා. මේ දේශනාවේදී කියලා දෙනවා. දැන් බලන්න, අහවලා මට තරහා කළා, එහෙම නැත්නම් මට දොස් කිව්වා. මේ ගැන අතීතයෙන්නේ මේ කියන්නේ. දැන් අද තමන් වාඩිගෙන ඉන්නකොට ඔන්න ඔබේ හිතට එනවා අහවල් කාලේ අහවල් කෙනා මට දොස් කිව්වා. බලන්නකෝ, ඔබේ හිත එහෙම යනවද නැද්ද? එහෙම මතකයන් වලට ඇදෙනවද නැද්ද? නිදහසේ හුදකලාව ඉන්න කියලා ගිහිලා වාඩි ගන්නකොට බණ ටිකක් අහන්න හරි කමන්නේ. එදා දවසේ මාතෘකාව මෛත්‍රිය ගැන නයි යන්නේ. මෛත්‍රිය හිතන්න හිත යන්නෙම ඔන්න ඔය අතීත සිදුවීම් වලට. ලෝකෙ යනවා. සියලු සත්වයෝ සූපත් වේවා කියනකොට එතන එක්කෙනෙක් දෙන්නේ කයින් කළා තමයි එහෙම සූපත් වේවා කියලා වැඩි දෙනෙක් අද කියන්නේ. ඇයි? අන්න යනවා. අහවල් දවසේ මට එහෙම කළා. බලන්නකෝ මේ තරහව ඇති වෙන විදිය. දැන් ආයි හිතනවා මට ඉදිරියට, දැන් අතීතේ කළා නම් ඉදිරියට එහෙම කරයි. මේ වෙනකොටත් එහෙම කරනවා, කරන්න බැරි කමක් නැහැ. හිතන විදිය බලන්නකෝ. දැන් තමන්ට වෛර කරලා නැත්නම්, තමන්ට වැරදක් කරලා නැත්නම්, තමන්ට අහිතවත් වචන කතා කළා නැත්නම්, තමන් බොහෝම සමීපව ඇසුරු කරන, අපි හිතමු අම්මට වෙන්න පුළුවන්, තාත්තට වෙන්න පුළුවන්, සාමියාට වෙන්න පුළුවන්, බිරිඳට වෙන්න පුළුවන්, දරුවෙකුට වෙන්න පුළුවන්, ළඟම මිත්‍රයෙකුට කවුරු හරි කෙනෙක් දොස් කියලා තිබුණා නම් එයාව දකින්නකොට හිතේ ඔය අකමැත්ත ඇති වෙන්නේ නැද්ද? දැන්
මට යම් කෙනෙක් එක්ක බැඳීමක් තියෙනවා. හිතන්නකෝ අම්මා කෙනෙකුට දරුවෙක් එක්ක බැඳීමක් තියෙනවා. ඒ දරුවාට කවුරුන් හෝ කෙනෙක් අවඩක් කරලා තියෙනවා. දැන් ওই කරපු කෙනා අම්මට අරමුණු වෙනකොට එහෙනම් අම්මගේ හිත තුළ දේශය ඇති වෙනවා, අකමැත්ත ඇති වෙනවා මගේ දරුවට, මගේ ප්‍රිය කෙනාට නේද? අහවල් දවසේ මෙහෙම කළා නේ කියන තැන අකමැත්ත කියන දේ මතුවෙනවා. ඒක ස්වરૂපයක්. ආ එහෙම කළා නම් මේ වෙනකොටත් කරා යෝක නතර කරන්නේ නැහැ. ඉස්සරහටත් අපේ දියුණුව දැකලා ওই විදිහට කරන්න පුළුවන්. බලන්නකෝ මේ හිතේ ඇති වෙන ස්වરૂපේ කොයි වගේද කියලා. දැන් අනාගතයට තාම කරලත් නැහැ බෑ හිතලා ඉවරයි. එහෙම කරා යකමැත්ත ඇති වෙලා, තරහව ඇති වෙලා. දැන් මේ එකම තැන වාඩි වෙලා ඉන්නෝ. උදේ හවස දකින්න මොන ගේන හැම තැනකදීම. හැබැයි හිත තුල සිතුවිලි හැටියට මේක ඇති වෙනවා, තරහව ඇති වෙනවා. දැන් මේ හේතුව මේක තමයි වස්තුව. අපි හිතමු තමන්ට එහෙම කරලත් නැහැ, තමන්ගේ සමීපතේකට එහෙම කරලත් නැහැ. හැබැයි අපි ඕනම කෙනෙකුට ජීවිතේ මිතුරු වගේම හතුරු ඉන්නත් පුළුවන්. දැන් ඔබට ඔබේ ජීවිතේ හතුරුකම් කරන, අහිතවත්කම් කරන කෙනෙක් ඉන්නවා. දැන් එහෙම කෙනෙකුට බොහෝම සමීපව ඉන්න කෙනෙක් ඉන්නවා. ඔබ අකමැති ඔබට සතුරුකම් කරන කෙනෙකුට සමීප කෙනෙක් ඉන්නවා. දැන් එහෙනම් ඒ සමීප කෙනා ගැන අපේ හිතේ ඇති වෙන්නේ මොකද? අපිට කිසි වරදක් කරලා නැහැ. හැබැයි අපේ හිත අපිට කියනවා මගේ තරහකාරයෙක් එක්ක නම් ඉන්නේ මොකද අම්බල නකමැත් ඇති වෙනව නැද්ද? එහෙනම් එයාත් මගේ මිත්‍රයෙක්ද? නෑ. ඉතින් මම අකමැති මගේ තරහකාරයෙක් එක්ක නම් ඔහු හෝ ඇය ඉන්නේ මගේ හිත තුල ධර්මයේ දන්නේ නැත්නම් ඇය හෝ ඔහු කෙරෙහි ඇති වෙන්නේ අකමැත්තක්. එහෙනම් මෙහෙම කළා, ඉදිරියට කරાવી, මේ වෙනකොටත් මෙහෙම කරගෙන යනවා කියන තැන ඉඳලා මේ නව ආකාරයට ද්වේෂය කියන දේ කෙනෙක් තුලින් ඇති වෙනවා. ඔහොම බීජයක් හැටියට ඇති වෙන මේ ද්වේෂය තමයි නේද දියුණු වෙලා ගිහිල්ලා ප්‍රාණඝාත වෙන්නේ, බරපතල කුසල් බද්ධ වෛර බවට පත් වෙන්නේ. බලන්නකෝ මේ පුංචි පුංචි තැන්වලදී සමහර විට Tamanට අලාභයක් වෙනකොට ද්වේෂය ඇති වෙන්න පුළුවන්. තව කෙනෙක් ලාභයක් ලබනකොට ද්වේෂය ඇති වෙන්න පුළුවන්. අපිට නැති තව කෙනෙකුට කීර්තියක් ප්‍රශංසාවක් තියෙනවා නම් ඒ තැන්වලදී තරහව ඇති වෙන්න පුළුවන්. ඔබ ලබලා නැති තව කෙනෙක් ලැබපු දියුණුවක් තියෙනවා නම් ওই දියුණුව තුළ ඉඳලා දේශය ඇති වෙන්න පුළුවන්. මේ හේතු. ඔබට නැති පිළිගැනීමක් තව කෙනෙකුට තියෙනවා නම් නැති කෙනා තියෙන කෙනා කෙරෙහි ක්‍රෝධ කරනවා වෙන්න පුළුවන්. රූපයට ක්‍රෝධ කරනවා. ධනෙට ක්‍රෝධ කරනවා. කීර්තියට ප්‍රශංසාවට ක්‍රෝධ කරනවා. හැකියාවට ක්‍රෝධ කරනවා. තනතුරට තත්ත්වයට ක්‍රෝධ කරනවා. මේ හේතු. සදහවතුනි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් හිටියා. මේ නැගණිය එක පාරම විරූපී වෙන්න පටන් ගත්තා. කුෂ්ඨ රෝගයක් ඇති වෙලා මුළු සිරුරම බලන් ඉන්න බැරි විදිහට විරූපී වුණා. දැන් මේ කරුණ ඇයි මෙහෙම වෙන්න කියලා හේතුව බලනකොට අතීතයේ දැක්ක හරි පුදුමාකාර සිදුවීමක්. මේ නැගණියයි මිතුරියකුයි බොහොම එකටම තමයි මේ දෙදෙන හැදුනේ. හැදෙනකොට මේ නැගණියට නැති බොහොම ලස්සන රූප සම්පත්තියක් තමන්ගේ මිතුරියට තිබුණා. එන්නකෝ මේ හේතු මත වෙන විදිය. තිබුණ නිසා යانے යන තැන් හැමතැනකදීම දැන් මේ නැගණියට නැති පිළිගැනීමක්, ගෞරවයක්, ප්‍රශංසාවක් අර මිතුරුට ලැබුණා. දැන් ඇගේ හිතේ ඇති වුණා තරහවක්. මොකද්ද තරහව? මට වඩා ඇය ලස්සන නිසායි ඇයට මේ පිළිගැනීම හිමිවන්නේ. එහෙම හිතපු ඇය දැන් ටික ටික මේක වර්ධනය වෙනවා. යانے යන තැන පිළිගැනීම වැඩි වෙන්න, හැමෝම ප්‍රශංසා කරන්න ඇගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? අර මිතුරිය කෙරෙහි දැන් මේ එකට ඉන්නේ. මිතුරිය කෙරෙහි ඇති වෙන්නේ තරහවක්, අකමැත්තක්. අන්න හිතට ඇති වුණා ඇයට මේ සැලකිල්ල තියෙන මේ රූපේ නිසා නම් මේ රූපේ නසල දාන්න ඕනේ, නැති කරන්න ඕනේ. බලන්න ක්‍රෝධී. ඇහි මොකද කළේ? කහන දෙයක් ගෙනල්ලා නිදා ගන්න තැනයි, ඇය වාඩි ගන්න තැනයි බොහොම වංචනික විදිහට ගල්ලුවා. ඉතින් අර යාළුවාගේ ඇඟ කහන්න පටන් අරගෙන පළු දාලා බොහොම කාලයක් දැඩි ලෙස රෝගාතුර වෙලා ඉන්න සුදුන. ඇය ඒක දිහා බලබල සතුටු වුණා. ඊට පස්සේ ඇය සංසාරේ බොහෝ පිං කරලා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය විදිහට ඉපදුනා. බලන්නකෝ මහරහතන් වහන්සේ නමකගේ සහෝදරියක් වෙලා ඉපදෙනවා කියලා කියන්නේ ලොකු පුණ්‍යවන්ත බවක්නේ. ඒ ඉපදුණු ජීවිතය ඇය බොහොම ලස්සනට ඉන්නකොට එක පාරම විරූපී වෙන්න පටන් ගත්තා. ඇයි හේතුව? අන්නර සසර කරපු අකුසලේ. මොකක් නිසාද ඇති වුනේ? ඇයට නැති තව කෙනෙකුට තිබුණු රූපයක් වෙනුවෙන් ඇගේ හිතේ ඇති වුණා අකමැත්ත. ඇගේ හිතේ ඇති වුණු ද්වේෂය. එනිසා
මේදී අපි හරි හිදීර දැනගත්තේ නැත්නම් අපි හිතනවා ඒ වෙලාවේ ඇති වෙනවනේ අර සමහර අය කතාවට ගියහම කියනවා මට නම් තරහව තියෙනවා හැබැයි ඒක දියෙන්ද ඉරක් වගේ කියලා. ඒකනම් කමක් නැහැ කියලා හිතමු කොහොිට ඉතින් මොහොතක්වත් මොකටද නේද? ආදීනෙව දැක්කම මොහොතක්වත් ඇති වෙන්නේ නැහැ. තව කෙනෙක් කියනවා ආ එයාට නම් තරහ යනවා හැබැයි වැල්ලෙන්ද පිරක් වගේ. රැළ ඇවිල්ලා කොයිලාවක් හරිවක මකලා දානවා. ඒකේ වැඩි සමහර අය ඉන්නවා ගලේ කෙටුවා වගේ. ආයෙ කොහෙද නේද? මොන්නම හේතුවක් තුලවත් ඒව වෙනස් කරන්න බෑ. ආ මල ගෙදරකට මගුල් ගෙදරකට හිමවත් යන්නේ නැහැ. පස්පා ගන්නේ නැහැ. බලන්නකෝ ඇති වෙන තරහව. දැන් ඔහොම තරහවක් කෙනෙක් තුලින් ඇති වුණොත් මේ ඇති වෙන්න හේතු වෙන වස්තුව අරමුණ මොකක් වුණත් මේක හිතේ දරාගෙන යා ජීවත් වෙන ගත කරන හැම මොහොතකදීම එයා තුල ගොඩ නැගින්නේම දේශය තරහව අකුසල්මයි. මගේ ජීවිතේ මං අකමැති කෙනෙක් ඉන්නවනම් එයාගේ නම අපි හිතමු ආ පටන් ගන්න මොකක් හරි අකුරක් තියනවා කියලා. එයාගේ නම නමක් කියන්න බෑනේ මේ ප්‍රසිද්ධ මාධ්‍යයක නේද? ආ කවුරු හරි කෙනෙක් කියලා. දැන් මට මම දකින්න ඇවිදගෙන යනකොට ඒ අකුරෙන් පටන් ගන්න වෙන මොකක් හරි දෙයක් කියලා තියෙනවා. දැකපු ගමන් මට අරමුණු වෙන්නේ මොකද්ද? ඒකද? නෑ අර අකමැති කෙනාගේ නම. ඒයි මගේ හිත තුල ඒක තියෙනවා නේද? ඒතර ඒක මතක් වෙන්න අන්න මාව පිච්චෙනවා මාව දැවෙනවා. ඒයි මගේ හිත තුල අකමැත්තමයි ගොඩ නැගෙන්නේ. දැන් අපි හිතනවා නෑ ඒක ඒ වෙලාවෙන් ඉවරයි. එම නෑ. එනිසා සැපසේ නින්ද යන්නේ නෑ. සැපසේ අවදි වෙන්නේ නෑ. ප්‍රසන්න ඉන්ද්‍රිය ඇති වෙන්නේ නෑ. ආ බොහොම ලස්සන ප්‍රියමනාප ස්වරූපයක් ගොඩ නැගින්නේ නෑ. මේ අකමැත්ත, ක්‍රෝධය, වෛරය තිබුණොතින් මේ ජීවිතෙත් අපිව දවා හලු කරලා දානවා පමණක් නෙවෙයි දුගතිගාමී ජීවිතවලට අපි අරගෙන යනවා පමණක් නෙවෙයි සසර බොහෝ දුක් වලට උරුම කියන්න අපට සිද්ධ වෙනවා. එනිසා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අඝාත පටිවිණය කියන ද්විතීය අඝාත පටිවිණය දේශනාවේදී බොහෝම ලස්සන සුන්දර කරුණ ටිකක් කියලා දෙනවා. තමන් තුළ ඇති වෙන මේ අකමැත්ත, තරහව, දේශය දුරු කරලා දාන්න මෙන්න මේ විදිහට හිතන්න කියලා කියනවා. දැන් අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට මුණ ගැහෙන අපෙත් එක්ක එකතු වෙලා කටයුතු කරන මිනිසු හැමෝම එක වගේද? වෙනස් වෙනස් මිනිසු ඉන්නවා. හිතන හැටි වෙනස්, කතා කරන හැටි වෙනස්, සමහර අයගේ වචන බොහොම හොඳයි. එහෙම නේද? මේ වචනයක් ඇහුවත් මුළු ජීවිතේම සූපත් වෙනවා වගේ. හරි මිහිරි වචන තියන අය ඉන්නවා. සමහර කෙනෙකුගේ වචනේ බොහොම රළුයි, ගන්න දෙයක් නැහැ. හැබැයි කටේතු වලින් නම් කාටවත් කුරේ කූඹියෙකුටවත් හානියක් නැහැ. එහෙමයි නැද්ද? ඉන්නවා. සමහර අය ඉන්නවා වචනයත් බොහොම දරුණුයි, රළුයි, පරුසයි. ක්‍රියාවලුත් කිසි වැඩක් නැහැ. පස්පව් දසාකුසල්ම තමයි කරන්නේ. එහෙම අයත් ඉන්නවා. සමහර කෙනෙක් ඉන්නවා ඉඳලා හිටලවත් තුන්චියරි හොඳක්වත් මතු වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා කාටවත් වචනයකින්වත් ක්‍රියාවකින්වත් වරද්දක් නැතුව බොහෝම හොඳට ඉන්න අය. දැන් මෙහෙම ඉන්න අය ගැන අපේ හිතේ යම් හේතුවකට තරහවක් ඇති වෙන්න පුළුවන්නේ. බලන්නකෝ පළවෙනි අවස්ථාව සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පාරිසුද්ධ වචී සමාචාරෝ. එක්කෙනෙක් ඉන්නවා එයාගේ ක්‍රියාව කොයි විදිහටද බොහෝම පිරිසුදුයි පාරිසුද්ධ කාය සමාචාරෝ. හැබැයි අපිරිසුද්ධ වචී සමාචාරෝ. ක්‍රියාව කොයිතරම් හොඳ වුණත් වචනෙන් පුංචි හරි හොඳක් වත් නැහැ. එහෙම මිනිසු නැද්ද? දැන් ආ ක්‍රියාවෙන් කිසිම කරදරයක් නැහැ. හැබැයි කට ඇරියොත් ඉවරයි. එහෙමයි ඉන්නවනේ. අපි කියනවා කොහේ හරි එහෙම කෙනෙක් එක්ක ගමනක් හරි යනකොට හරි ප්‍රවේශමෙන් අපි යන්නේ. මොකද කියන්නේ? යන්න කලින් අවවාද කරනවා. අනේ ගියාට නම් කමන්නේ කට නම් අරින්න එපා. එහෙම දේනවා නේද? කොච්චර හොඳ වුණත් කට ඇරියොත් ඒ හොඳ ඔක්කොම ඉවරයි. එච්චර වචනේ බොහොම නරකයි. දැන් තව කෙනෙක් ඉන්නවා වචනේ බොහොම හොඳයි හැබැයි ක්‍රියාව බොහොම නරකයි. බලන්නකෝ. දැන් අපිට මෙහෙම අය ගැන තරහවක් ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්නේ. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියලා දෙනවා දැන් මේ වචනෙන් කොච්චර හොඳ වුණත් ක්‍රියාවෙන් නරක කෙනෙක් පිළිබඳව තරහවක් ඇති වුණොත් ඒක ඒ වෙලාවෙම දුරු කරන්න කියලා කිව්වා. තව කෙනෙක් ඉන්නවා එයා වචනෙන් බොහොම හොඳයි හැබැයි ක්‍රියාවෙන් හරි නරකයි. කතාවට ගියාම නම් පන දෙන්න කතාව.
නිතරම බුදුබණමයි. කරුණාව මෛත්‍රිය ඔය කතා ගැනමයි කතාව. හැබැයි වැඩ ඕ කරන්නේ මෙහෙන් මෙහෙන් අනිත් අයට අයාපතක් පිණිස වෙන වැඩමයි කරන්නේ. අගුල් හෙලන එකමයි කරන්නේ. නේද? ඒ වගේ අය ඉන්නවා. එහෙම කෙනෙක් පිළිබඳව තරහාවක් අකමැත්තක් හිතට ඇති වුණොත් ඒකත් ඒ මොහොතෙම පටිවිණි දුරු කරන්න කියලා කියනවා. තව කෙනෙක් ඉන්නවා වචනයත් බොහොම අපිරිසිදුයි. ක්‍රියාවත් හරිය අපිරිසිදුයි. හැබැයි ඉඳලා හිටලා හරි එයා තුළ ශ්‍රද්ධාදී සිතුවිලි මතුවෙනවා. මතක තියාගන්නකෝ, පස්සේ අපි විස්තර කරනවා. සමත විදර්ශනා භාවනා ගැන එයාට හිතනවා. ඒවා ඉඳලා හිටලා හරි කරනවා. ඉඳලා හිටලා හරි ධනක් වෙනක් දෙන්න යනවා. දෙන කෙනෙක් එක්ක එකතු වෙනවා. දීලා බණින්න හරි යනවා. එහෙම හරි ඉඳලා හිටලා හරි හොඳ මතුවෙන අය ඉන්නවනේ. වචනයත් නරකයි, ක්‍රියාවත් නරකයි. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා ඉඳලා හිටලා හරි පුංචි හරි හොඳ දෙයකට එකතු වෙනවා. තව කෙනෙක් ඉන්නවා වචනේ හොඳත් නැහැ, ක්‍රියාව හොඳත් නැහැ. ඒ කියන්නේ ගන්නම දෙයක් නැහැ. ඉඳලා හිටලවත් හොඳ දෙයක් මතුවෙන්නේ නැහැ. අපි අර කියන්නේ වැඩක්ම නැහැ කියලා. ඒ කියන්නේ ගන්නම දෙයක් නැති අය. තව කෙනෙක් ඉන්නවා බොහොම හොඳයි. එහෙම අය වචනිනුත් හොඳයි, ක්‍රියාවිනුත් හොඳයි. එහෙම අය කෙරෙහි වුණත් අගාතයක්, එහෙම නැත්නම් අකමැත්තක්, ද්වේෂයක්, තරහවක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ කියපු අය පිළිබඳව දැන් හිතන්නකෝ, වචනයෙන් අපිට අකටයුත්තක් වෙනවනම් එහෙම කරන කෙනා පිළිබඳව අපේ හිතේ ද්වේෂයක් ඇති වුණොත් ඒක සාධාරණද? දැන් මට බනිනෝ. දැන් මට බනිනවා කියලා බනින කෙනා කෙරෙහි මට ද්වේෂයක් ඇති කරගන්න පුළුවන්ද? ඇති කරගත්තොත් ඒකේ විනාශය තියෙන්නේ කාටද? මටමයි. වචනයෙන් බොහොම ළඟින් මට පණ දෙන්න කතා කර කර ඉන්නවා. හැබැයි ක්‍රියාවෙන් මට කරන්නෙම අවඩක්. අනිත් අයට කරන්නෙම අවඩක්. ඉතින් එහෙම කෙනෙක් පිළිබඳව මගේ හිතේ ද්වේෂයක් ඇති වුණොත් ඒකේ ආධිනමේ තියෙන කාටද? ඔහුටද මටද? ඔහු කරගන්න දේවල් ඔහු කරවයි. හැබැයි මා තුල ධර්මයේ නැත්තම් මටත් ඒකෙන් හානියක් වෙනවද නැද්ද? වෙනවා. ඒ නිසා ක්‍රෝධේ දිනන්න පුළුවන් වෙන්නේම මොකෙන්ද? මෛත්‍රියමයි. ඔය පඨම අගහත පටිවිණයේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්නේ ක්‍රෝධය දිනන්න නිතර නිතර මෛත්‍රී මනසිකාර කරන්න කිව්වා. ඒ කියන්නේ තරහ කරන කෙනෙක් ඉන්නවා නම් ඔබට කටයුත්තක් කරන කෙනෙක් ඉන්නවා නම් වචනෙන් දොස් කියනවා නම් ක්‍රියාවෙන් දොස් කියනවා නම් දොස් අවඩක් කරනවා නම් එහෙම අය සිහි කර කර සිහි කර කර සිහි කර කර මෙත් වඩන්න කිව්වා. කරුණාව දිනු කරන්න කියලා කිව්වා. උපේක්ෂාව. දැන් සමහර කෙනෙකුට කොච්චර කරත් එයා හැදෙන්නේ නැහනේ. ඒ තැන්වලදී අපි මොකද කරන්නේ? උපේක්ෂාවෙන් දකින්න කියලා කිව්වා. ඒ කියන්නේ ඔව් කොච්චර කරත් වැඩන්නේ නැහැ. නුවණස ධර්ම නැනස නැහැ. කොච්චර පැහැදිලි කරලා දුන්නද? දැන් බුදුරජාණන් වහන්සේ දේවදත්ත හඳුර කරෙහි බැලුවේ කොහොමද? අපේක්ෂාවෙන්. කොච්චර දේවල් කරාද? එකම වෙහෙර ඉඳගෙන අර වගේ දේවල් කරනකොට උන්වහන්සේගේ හිතේ තරහක් ඇති වුණාද? අකමැත්තක් ඇති වුණාද? ඉතින් අපි මේ අනුගමනය කරන්නේ බුදුරජාණන් වහන්සේනේ. එහෙනම් අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ නේද අපි අනුගමනය කරන්න ඕන කරන්නේ? ඉතින් අපේ ළඟම ඉඳගෙන අපෙත් එකට ඉඳගෙන අපිට එහෙම අකටයුතුකම් කරනවන් නම් අපේ හිත තුළ අප්‍රසාදය, අකමැත්ත ඇති වුණොත්, ද්වේෂය ඇති වුණොත් සංසාරේ ඒ හේතුවෙන් අපට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් අපිට සතර අපායට යන්න සිද්ධ වෙනවා. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේදී හරි අපූරු නිදර්ශන කීපයක් කියලා දෙනවා. මේ නිදර්ශනෙත් එක්ක මේ ධර්මකාරණාව අපේ ජීවිතයට එකතු කරගන්න අපට හරි පහසුයි. බලන්නකෝ සදහවතුනි, පාංශකෝලික චීවර දරන. ඒ කියන්නේ අද නම් බොහොම සුලබව ස්වාමීන් වහන්සේලාට සිවුරු හම්බ වෙනවනේ. මේ පාංශකෝලික සිවුරු වලින් යැපෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් එහෙම ස්වාමීන් වහන්සේ නමක් ගම්මානයක මැදේ තියෙන මාර්ගයක සවස් කාලයේ සිවුරු හැඳ පෙළවාගෙන වඩිනවා. එහෙම වඩිනකොට උන්වහන්සේ දකින්න මාර්ගයේ දෙපස එකතු වෙලා තියෙන කසල ගොඩක පාංශකෝලික රෙද්දක් තියෙනවා. උන්වහන්සේට දැන් සිවුරක් සකස් කරගන්න උවමනායි. මොකද කරන්නේ? කාගෙන්වත් ඉල්ලලා ගන්න කැප නැහැ. එහෙනම් මොකද කරන්නේ? උන්වහන්සේට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ආයේක කසල ගොඩේද තියෙන්නේ. ඒක විමසනවාද නැහැ මේ පාංශකෝලික. කියන්නේ අර මිනිඔතල දාන ඒ කාලේ එහෙමනේ තිබුණේ. ආරෙදි කඩා. දැන් උන්වහන්සේ ඒක දකිනකොට අන්න එතනට ගිහිල්ලා වම් පසින් ওই රෙදි කඩ පාගගෙන දකුණු පසින් දකුණු පායෙන් ඔක ටිකක් හාරලා බලනවා. බලන්නකෝ මේ සිදුවීම.
වම් පායින් ඕක පාග ගන්නවා. දැන් ඕන කෙනෙකුට හුරු පාදයේ දකුණනේ, දකුණින් ඕක ටිකක් එහෙට මෙහෙට කරලා සොලවල බලනවා. බලනකොට මේක කිලිටු වෙලා, දිราපත් වෙලා, අපවිත්‍ර වෙලා. හැබැයි ওই දිราපත් වෙලා, කිලිටු වෙලා, අපවිත්‍ර වෙලා තියෙන මේ රෙදි කබල්ලේ තමන් වහන්සේගේ කටයුත්ත කරගන්න ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් උන්වහන්සේ තුල නුවණ තියෙනවන් නම් උන්වහන්සේ මොකද කරන්නේ? අපිරිසිදුයි, අපවිත්‍රයි කියලා ඔක දාලා යනවද? දැන් උන්වහන්සේට සිවුරක් සකස් කරගන්න ඕමනයි. උන්වහන්සේ මොකද කරන්නේ? ගන්න පුළුවන් තැනින් ඒක අරගෙන වඩිනවා. මේ උපමාව අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට කියලා දෙනවා, බලන්න වචනෙන් ක්‍රියාවෙන් කොයි තරම් ක්‍රියාවෙන් කොයි තරම් වැරදි වුණත් දැන් අපිනම් කෙනෙක් පිළිබඳව පහදින්න තියෙන හේතුද හොයන්නේ, අපහදින්න තියෙන හේතුද වැඩියෙන් හොයන්නේ, ගණනය කරන්නේ? කතාවටත් අපි කියනවනේ නේද, පුංචි හරි හොඳක් දකින්නේ නැහනේ නේද? තරහා කරගන්න තියෙන පුංචි හරි හේතුවක් තමයි දකින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුල කියලා දෙන්නේ, මේ දේශනාවදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ මොකද්ද? මතුක කෙනෙක් පිළිබඳව කරුණාවක් මෛත්‍රියක් ඇති කරගන්න පුංචි හරි හේතුවක් තියෙනවා නම් ඒක දකින්න එයා තුල තියෙන අපි හිතමු 99ක් දුගන ගැන හිතන්න එපා. එකම එක මතු කරගන්න පුළුවන් පුංචිම පුංචි හොඳක් ගැන හිතන්න කියනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව කරනකොට අර උපමාව කියලා දෙන්නේ, ස්වාමීන් වහන්සේ වඩිනකොට පාංශු කුල්ලික සිවුරක් තියෙනවා. උන්වහන්සේට ගන්න පුළුවන් ප්‍රමාණය උන්වහන්සේ අරගෙන යනවා. දැන් දෙවැනි උපමාවේදී කියලා දෙනවා, බොහොම ග්‍රීෂ්ම කාලයේ කියන්නේ රස්නේ තියෙන කාලයක මිනිස්සෙක් මහා දුරක් පයින් යනවා. ඇවිදගෙන යනකොට මේ මිනිස්සයාට හරිය පිපාසෙයි. වටපිට බලන වතුර ටිකක් ගොන්න තැනක් නැහැ. ඇවිදගෙන යනකොට දැඩිව දැන් ක්ලාන්ත වෙලා ඔහි මෙහි බලබල යනවා. ඔන්න දකින්න විලක් තියෙනවා. මේකේ ගල් සෙවල වලින්, ජරා වලින්, කොළ රොඩු වලින් මේ විල හොඳටම අපවිත්‍ර වෙලා. දැන් මෙයාට දැඩිව පිපාසෙ දැනෙනවා. මෙයා මොකද කරන්නේ? වතුර බොයිද, නොබී යහපොයයිද? හා මොකද එයා කරන්නේ? දැඩි වෙලා පිපාසෙලා ඇද වැටෙනවා. පිපාසයක් නැති වෙලාවක නම් ওই වතුර බෝතලේ තියෙන නේද හොඳ නොගුණ ඔක්කොම බලන්න පුළුවන් කොයි තරම් දුරට පිරිසුදුද කියලා. හැබැයි පිපාසෙන් දැඩි වෙලා ඉන්න ක්ලාන්ත වෙලා ඇදගෙන වැටෙන ඉන්නකොට මේ පාසි මේ කොළ රොඩු ගැන තැකීමක් කරනවද? එයා මොකද කරන්නේ? ජීවිතේ පවත්වාගෙන යන්න නම් එයා මොකද කරන්නේ? අර විලට බැස්සා පුළුවන් තරම් දෑතින් අර නේද කොළ රොඩු ටික අයින් කරලා දැම්ම, ගල් සිවිල ටික බේරගත්ත, දෝතට වතුර ටිකක් අරගෙන වතුර ටික බීලා පිපාසය සංසිඳව ගන්න. එයාට මේ මොහොතේ ඕනේ ජීවිතේ රැක ගන්න. එහෙනම් බලන්න, වචනයෙන් කොයි තරම් නම් වැරදි මිනිසු හිටියත් ක්‍රියාවෙන් පිරිසුදුයි කියලා හිතලා එයා පිළිබඳව අගහතිය අකමැත්ත දුරු කරන්න කියලා බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා. හරි අපූර්ව උපමාවක් නේද? දැන් පාසි ටික ඇඟිලි අතර රැඳෙනවා වෙන්න පුළුවන්. ඈ දැන් ඒ වගේ තමයි වචනේ. බලන්නකෝ දැන් දෙන්නේ ගහ ගන්නවා නම් දෙපැත්තට කරලා දැම්මහම ඉවරයි, අල්ලගත්තාම ඉවරයි. හැබැයි වචන වලින් ගහ ගන්න ගත්තාම ඇදගෙන ගියත් දෙපැත්තකට අරගෙන ගියත් හඬ පුළුවන් තරම් උඩරිමේ මහා හයියෙන් කෑ ගහනවා නේද? ඇදගෙන යන්න යන්න හයියෙන් කෑ ගහනවා. වචනේ ඒ තරම්ම බරපතල ආයුධයක්. ඒ නිසා ඔය වචන පාවිච්චි කරද්දී හරියට හිතන්න ඕනේ. දෙවෙනි උපමාව. තුන්වෙනි අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා. දැන් බලන්න, කෙනෙක් බොහෝම ග්‍රීෂ්ම කාලයක ගමනක් යනවා. යනකොට වතුර ටිකක් බොන්න පිපාසයට ඇති වෙනවා. තමන් අරගෙන ආපු වතුර ටික වෙනව වතුර නෑ. බොහෝ දුරක් පයින් යනවා. එහෙම මේ බලනවා කොහොමවත් වතුර ටිකක් බොන්න තැනක් නෑ. මෙයා දකිනවා එක තැනක ගවයෙක් ඇවිද ගිය ගෝකුරේක එකතු වෙච්ච වතුර ස්වල්පයක් තියෙනවා. දැන් මෙයාට දැඩිවයි ක්ලාන්ත වෙලා ඇදගෙන වටනවා. පිපාසය දරා ගන්න බෑ. මහ පොළොව මත ගවයෙකුගේ කුරයක් තුල එකතු වෙච්ච පුංචි වතුර පොදක් තියෙනවා. දැන් මෙයාට පිපාසය දැඩි. මොකද කරන්නේ? බොයිද නොබෙයිද? ජීවිතේ රැක ගන්න ඕනෑ කියන තැන ඉන්නවනම් එයා එක බොනවනේ නේ. කොහොමද බොන්නේ? අතට අරන් බොන්න ගියොත් තියෙන වතුර ටිකක් නාස්ති වෙලා යනවා. එයා මොකද කරන්නේ? ගවයා වගේම අත් දෙකක් තියලා දෙනන්සත් බිම තියලා ගවයා බොන්නේ යම් ස්වරූපයෙන්ද ඒ විදිහටම වතුර ටික බොනවා. ඇයි? එයාට ජීවිතේ රැක ගන්න ඕනේ. බලන්නකෝ හේතුව. පුංචි තැනක තියෙන වතුර ටික. එහෙනම් අර ක්‍රියාවෙනුත් හොඳ නැති වචනේනුත් හොඳ නැති කෙනාගේ ඉඳහිට හෝ ශ්‍රද්ධාදී ගුණයක් දකින්න පුළුවන් නම් වචනෙන් වැඩකුත් නැහැ, ක්‍රියාවෙන් වැඩකුත් නැහැ. හැබැයි ඉඳලා හිටලා හරි හොඳ දෙයක් තියෙනවා නම් එහෙම කෙනෙක් පිළිබඳව තරහවක් ඇවොත් එයාව හලලා දාන්න හේතු එකතු කරගන්න එපා. හාර්ලා හාර්ලා හොයලා හොයලා අර ගවකුරේක තිබුණු වතුර ටිකෙන් අපි අපේ පිපාසෙ නිවා ගන්නවා වගේ එකම එක තැනකින් මතු කරගෙන ඉඳලා හිටලා හරි මේ මිනිස්සයා හොඳයිනේ කියලා මෙත්තඩන්න අඝාතය දුරු කරන්න කියලායි මේ කියන්නේ. ඊළඟට
තව කෙනෙක් බොහෝම රෝගාතුර වෙලා දරුණු රෝගයකින් පෙළිලා ඇවිදගෙන යනවා බෙහෙතක් හොයාගෙන. කන්නත් නැහැ, උපකාරයට කවුරුකුත් නැහැ, බොහෝම විඩාබර වෙලා දරුණු රෝගයකින් පීඩා විඳින කෙනෙක් ඇවිදගෙන යනවා. ඉදිරියට යාට ගමකට යන්නත් බොහෝ දුරක් යන්න ඕනේ, ආපස්සට හැරිලා යන්නත් ඒහා සමාන දුරක් යන්න ඕනේ. මෙයා දැන් අතර මග ඉන්නේ. කරුණාවන්ත මිනිසෙක් මේ මිනිසයා දකිනවා, දරුණු රෝගයක් දැක්කේ නැහැ වගේ ආපස්සෙන් යනවාද? එයාට ඒ මොහොතේ පුළුවන් නම් තමන්ගේ අත තියෙන දෙයක් දීලා මේ රෝගියාට පිළිසරණක් වෙන්න බෙහෙතක් හේතක් ගන්න පුළුවන්, විවේකයක් ගන්න පුළුවන්, නිවාඩුව වාඩිගෙන ඉන්න පුළුවන් තැනක් පෙන්වන්න. එයා ඒ දෙපාරක් හිතනවාද? කරුණාවන්ත කෙනෙක් නම් අනේ හවල් තැන ඔයාට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න පුළුවන්, එතන වතුර ටිකක් තියෙනවා, පහසුවෙන් ඉන්න පුළුවන් කියලා කියන්නේ එයා හිතනවාද නැද්ද? නෑනේ නේද? දරුණු රෝගයක්. හැබැයි හිතන්න, මේ ජීවිතේ වචනිනුත් වැඩක් නැති, ක්‍රියාවෙනුත් වැඩක් නැති, ඉඳලා හිටලවත් පුංචි හරි හොඳක් මතුවෙන්නේ නැති අය ඉන්නවා. මේ දේශනාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා, එහෙම අය කෙරෙහි දකින්න කියලා කොහොමද? අනුකම්පාවෙන්. අර දරුණු රෝගයකට වැටිලා ඉන්න කෙනා කාගේවත් පිළිසරණක්, කව්වරණක්, රැකවරණයක් නැතුව ඇවිදගෙන යනකොට මිනිස්සුෙකුට මොන ගැහුණා? එයා තුල ඇති වුණා දැකපු ගමම්ම, මෙයා හොරෙක්ද, මංකොල්ලකාරයෙක්ද, පස්පව් කරපු කෙනෙක්ද? එයාට වදාලුණාද? නෑ. දැකපු ගමන් අනුකම්පාව ආවා, අනේ අහවල් තැනට යන්න පුළුවන් කියලා. එයාට පුළුවන් උපකාරේ එතන අනුකම්පාව තියෙන්නේ. නම් කොයි තරම් වැරදි තිබුණු මිනිසු වුණත් හිත තුල අපට ඔවුන් පිළිබඳව අගහතයක්, අකමැත්තක්, ද්වේෂයක් ඇති වෙනවා නම් ඒක දුරු කරලා දාන්න, මතු කරගන්න කිව්වා. බැයිම නම් පුංචි හරි හොඳක් මතු කරගන්න විදිහක්ම නැත්තම් කොහොමද දුරු කරන්න කියලා කියන්නේ? අන්න අනුකම්පාවෙන්. කොහොමද අනුකම්පා කරන්න කියන්නේ? අනේ මෙයාට පිළිසරණක් නෑ, අහපව් යන්නත් බෑ, ගම දුරයි, එහාට ගියත් ගම දුරයි, කාගේවත් හවුහරණක් නෑ. එහෙනම් අපි කොහොමද ඒක දුරු කරන්නේ? සද්ධර්මය දන්නේ නැහැ, නුවණ නැහැ, මෛත්‍රිය දිනු කරගන්න තරම් ප්‍රඥාවක් නැහැ. තිබුණා නම් මං වගේ හිතනවනේ. අන්න අනුකම්පාව ඇති කරගන්න. එහෙම අනුකම්පාව ඇති කරගෙන අපට පුළුවන් නම් ඔහුට උපකාරයක් කරන්න, ධර්මයෙන් බෙදක් දෙන්න. බලන්නකො වටිනකම. මේ ධර්මයේ මතු කරගන්න පුළුවන් තැන් කොයි වගේද කියලා. ඊළඟට මේ දේශනාවේද කියලා දෙනවා, දැන් තව කෙනෙක් බොහොම දීර්ඝ ගමනක් යනකොට එයාට පිපාසයක් ඇති වෙනවා. ඇති වෙලා බලනකොටම පේන්න තියෙනවා බොහෝම පිරිසිදු නිල් කැටවන් වතුර පිරුණු විලක්. මෙයා මෙතනට ගිහිල්ලා කැමති විදිහට වතුර බීලා පැම් පහසු වෙලා විවේකී ගත කරලා ඕන විදිහට මෙයාට යන්න පුළුවන්. දැන් මේ ලෝකෙ ඉන්නවා ක්‍රියාවෙනුත් හොඳ, වචනේනුත් හොඳ අය. එහෙම අය ගැන වුණත් තරහ ඇති වෙන්න පුළුවන්. දැන් හිතන්නකො බුද්ධ ආදී උතුමන් වහන්සේලාට තරහ ඇති කරගත්ත අය නැද්ද? අහිතක් පිණිස හිතපු අය නැද්ද? මහරහතන් වහන්සේලාට වෛර කරපු අය නැද්ද? ඒ කියන්නේ මහරහතන් වහන්සේලාගේ අඩුපාඩු තිබුණේ හින්දාද? දැන් බුදුරජාණන් වහන්සේගේ අඩුපාඩු තිබුණේ හින්දාද වෛර කරේ? නෑ, හේතුවක් ඕනේ නෑ. සමහර අය හේතු නැතුවත් වෛර කරනවා. දැන් කොයිතරම් ඔබ හොඳට හිටියත් හේතු නැතුවත් වෛර කරන අය ඉන්නවෙන්න පුළුවන්. ඒතොර මගේ හිත මට කියන මම මෙච්චර හොඳින් ඉඳියයි මට වෛර කරන්න කියලා පෙරලා වෛර කරන්න යනවා. නෑ, එහෙම කෙනෙකුට නේද අර විලෙන් කැමති විදිහට පැම් බීලා පැම් පහසුලා විවේකයක් අරගෙන යන්න පුළුවන් වගේ ඔබට පුළුවන්. එහෙම කෙනෙක් පිළිබඳව තරහවක් ඇති වුණොත් කොයි පැත්තකින් වචනය ගැන හිතන්න පුළුවන්? අම්මෝ, මේ මිනිස්සේ කොයි තරම් හොඳ වචන තියනවද? ආ, කොයි තරම් හොඳ ක්‍රියා තියනවද? මොන තරම් සීලාදී ගුණධර්ම වලින් යුක්තද? හිතන්නකෝ. එහෙම ඕන තැනකින් මතු කරගෙන එයා පිළිබඳව උපං අඝාතය, අකමැත්ත, දේශය ඒ මොහොතේම හලලා දාන්න, දුරු කරන්න කියන උපමාවෙන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනවා. සදහවතුනි, අද මේ දේශනාව උපමාවට අරගෙන ධර්මයේ අහන ඔබට ඔබේ ජීවිතයට එකතු කරන්න උවමනා වුණේ දේශය කියලා කියන්නේ අපිව දවා හලු කරලා දාන ඉතාමත්ම භයානක අකුසලයක්. දේශය නිසා බොහෝ කුසල් යටපත් වෙනවා. දේශය නිසා මරණාසන්න මොහොතේ මතුනෝතින් සසර අපි බොහෝ දුක් විඳින තැන්වලටපත් කරනවා. ඒ නිසා තමන් තුළ ඇති වෙන දේශය සම්පූර්ණයෙන්ම දුරු කරලා දාන්න කොයි විදිහකින්ද ඒ මතුවෙන්නේ? හේතු එකතු කරගන්න එපා, තරහ වැඩි කරගන්න. පුංචි හරි හේතුවක් මතු කරගෙන ඇති වෙන තරහව දුරු කරන්න වෙහෙස ගන්න. මොහොතක්වත් පවතින ඉඩ දෙන්න එපා. ඇයි? මේ මොහොතේ තරහවෙන් ඉඳලා තව ස්වල්ප මොහොතකින් අපි වැටලා මැරලා ගියොත් එහෙම මැරෙන්නේ තරහින්. හෙට උදේ මේ වෙලාවට නැගිටිනවා කියලා අපි නිින්දට යනවා. හෙට කියලා දවසක් අපිට තියෙයිද? ඇති වෙන වෙලාවෙම මේක මෙහෙම මෙනෙහි කරලා දුරු කරලා දාන්න. එහෙම සමත් වුණොත් මේ භවයේ අපි සැනසෙනවා. සීලාදී ගුණධර්මයන් අපි තුළ ඉතා හොඳින් වැඩෙනවා. ධර්මානුකූල ජීවිතයක් අපි ගත කරනවා. මරණින් පස්සේ සුගතිගාමී ආයතක භව අපි ලබනවා. ඒ
සුගතිගාමි ජීවිත තුළ ඉඳලා හොඳට ධර්ම මනසිකාර කරලා ඉතා ඉක්මන් භවයකදී උතුම් නිවන් අවබෝධයෙන් සැනසෙන පිණසක් බවට පත් වෙනවා. ධර්ම ශ්‍රවණය කරපු හැමත ඒ උතුම් සැනසීම වේවා කියලා සාදු කියන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. විශේෂයෙන් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවල දරණගම කුසලදම්ම නායක සාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටත් පින්වත් මෞතුමිය බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ පරම පූජනීය සාමින් වහන්සේලාටත් මේ පරලෝකයේ හැම දෙනාටමත් දෙවියන් සහිත බාපකාටත් එක්මන් භවයකදී උතුම් නිවනින් සැනසෙන්නට මෙපින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. හැම දිනාටම තුනුවන්ගේ සතුට. සතු හෝ සතු හෝ සතු. සුපින්නත්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ. ගෙවෙන්නව ගත කරනව සෑම මොහොතක්ම සෑම තප්පරයක්ම සෑම දිනා කෙරෙහිම මෛත්‍රියෙන් යුතුව ගත කරන්නට අවශ්‍ය දම් කරුණු ගැන හැර දක්වමින් මේ උතුම් වූ සත්‍යධර්ම දේශනාව පවත්වා වදාළ මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු ආයතන අධිකාරී පූජ්‍යපාද උඩුතුඹර විජේකීර්ති අපේ ගෞරවනීය සම්ද්‍රණ වහන්සේට තව චිරාත කාලයක් මේ ශාසනික විජය රජයන්නටම උතුම් වූ පුණ්‍ය කර්මය පිහිටක් වේවායි අපි සාදු නතනවා ප්‍රාර්ථනා කරමු. සාදු හෝ සාදු හෝ සාදු. එසේනම් සුපින්නත්නි දෙල්ගොඩ නාරංගවල ගුණරතන සම්බෝධිසද්ධම් සේවන පරිශ්‍රයේ සිට පටිගත කරන්නට යතුන මේ උතුම් සත්‍ධර්ම දේශනාව මෙලෙසින් නිමවටපත් වෙනවා. සුපින්නත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. No, that's